දකුණු පළාත මහ සාගරයට මායිම් වූ මේ සුන්දර භූමිය සිරිලක සුන්දරත්වයේ ලොවට කියා පාන එක් කැඩපතක්. තිරසර සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කයන් දෙකක් වන දේශගුණික ක්‍රියාකාරීත්වය සහ ජීවය හා මිහිතලය යන අරමුණු සාක්ෂාත් කරගනුවස් ලංකා බැංකුව දකුණු පළාත තුරු වියනකින් ආවරණය කරන්නට ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය ආරම්භ කළා. හරිත වියනක් යන අරුත් ඇති ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය මගින් පළාත පුරා විසිරී පවතින පාසල් හා පූර්ව ළමාවිය මධ්‍යස්ථාන 273ක් සම්බන්ධ කරගෙන දකුණු පළාතම ආවරණය වන පරිදි පැල සිටුවීමේ දැවැන්ත ක්‍රියාන්විතය ආරම්භ වුණා. අතෙම ජාතියේ මහා පහන්ටබ විදියට අපේ බලාපොරොත්තුව මේ රටේ අනාගත පරපුර විශේෂයෙන් හරිත ආකල්ප වලින් පිරුණු සහ පරිසරයට ආදරය කරන පිරිසක් බිහි කිරීමයි. සිය පාසල් වත්ත තුල ක්‍රමයෙන් හැදී වැඩෙන පුංචි පැලදෙස ආදරයෙන් බලන්නට මේ පාසල් සිසුන් හුරු වී තිබෙනු දැකීම මේ ව්‍යාපෘතිය දියත් කළ ලංකා බැංකුවේ අපිට පුදුමාකාර සතුටක් වුණා. 2018 ඔක්තෝබර් මාසේ පළවෙනිදා අපේ විද්‍යාලය තුල නැත්නම් ප්‍රාථමික අංශය තුල ඉතා විශිෂ්ට වැඩසටහනක් පරිසරයට සම්බන්ධව දියත් කළා. ප්‍රාථමික අංශ භූමියේ විවිධ පළතුරු පැල ස්ථාපනය කිරීමට ලංකා බැංකුව විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදින කිසිදු අනදීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම තම තමන්ට බහර වී ඇති මේ කුඩා පැල රැක බලා ගැනීමට පාසල් වේලාවෙන් පිටත දීපවා වෙහෙසෙන මේ සිසු දරු දැරියන් දකින විට ලංකා බැංකුවේ ග්‍රීන් නෙට් ව්‍යාපෘතියේ සාර්ථකත්වය අපට මැනවින් අවබෝධ වුණා. පිටදෙනේ මහාවිද්‍යාලයේ අක්කර 6ක පමණ විශාල භූමියක් පවතින පාසල. ඉතින් අපේ මේ විශාල භූමි භාගය අපි ප්‍රයෝජනයට අරගෙන අපේ මේ ලංකා බැංකුවත් එක්ක ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය හරහා අපි මේ පැල වගා කිරීමේ වැඩසටහන් අපේ දරුවන්ට අපි යොමු කරලා තියෙනවා. ඉතින් ඒ දරුවන් ඉතා හොඳින් ඒ තමන්ගේ පැල නඩත්තු කරමින් සංරක්ෂණය කරමින් ඒ වගේම තම ජීවිත අවබෝධය සඳහා මේක හොඳ අවස්ථාවක් කරගෙන තියෙනවා. ලංකා බැංකුවේ ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය මගින් පාසල් බිමේ සිට වූ පැල රැක ගැනීමට හා නඩත්තු කිරීමට ඇතැම් පාසල්වල ශිෂ්‍ය නායකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් ඉදිරිපත් වී තිබීම මගින් මේ පරිසර හිතකාමී දැවැන්ත ව්‍යාපෘතිය කෙරෙහි ඔවුන්ගේ පවතින සුබවාදී ආකල්පය ඉතා හොඳින් පැහැදිලි වුණා. බොහෝ පාසල්වල ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය මගින් සිට වූ පැල ප්‍රවේශමෙන් හා ඉතා හොඳින් සංරක්ෂණය කර තිබෙන අපූර්ව කැමරා කාචවල මෙලෙස සටහන් වුණේ මේ විදුහල්වල පරිපාලනය මේ කෙරේ දක්වන උනන්දුව කෙතරම්දයි පෙන්වමින්. පරිසරයට ආදරය කරන පරිසරය සමග ජීවත් වෙන ළමා පරපුරක් ඉදිරියේදී අනාගතයේදී යහපත් පරපුරක් බිහි කරන්නට දරන ලද උත්සාහයක් තමයි මේ පේන්න තියෙන්නේ. මේ කුඩා වුන් පරිසරය ගැන අපූර්වට පාඩම් ඉගෙන ගන්නේ ඔවුන් අතින් සිට වූ තම සහෝදරයන් වැනි කුඩා පැල රාශියක් වට කරගෙන වීම අපූර්ව දසුණක් වුණා. මිහිකත සුරකින්න ලංකා බැංකුව විසින් කරපු මහඟු සත්කාරයක් හැටියට අපි මේක සලකනවා. මේ පුංචි දරුවන්ට පුංචි සන්දියම මේ පැලයක් හිටවල පැලයකට සාත්තු කරලා ඒ පැලය රැක බලා ගන්න තමන්ගේ 50 රැක ගන්න දරපු වෑයමට ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය සඳහා පාසල් පමණක් නොව දකුණු පළාතේ පෙර පාසල්ද තෝරා ගැනුණා. මේ පුංචි පැටවුන් අතින්ම සිට වූ පළතුරු පැල රාශියක් අපට මේ භූමියේ දැක ගන්නට හැකි වුණා. පොඩි දරුවොත් ගසත් එක වගේ. දැන් දරුවෝ වැඩිලා හිට රටේ අනාගතේ බාර ගන්නවා. පැලෙකුත් එහෙම තමයි. පැලෙත් වැඩිලා ගසක් විදියට ඒකත් රට සම්පතක් විදියට එකතු කරනවා. ඒ නිසා දරුවෝයි ගස්සැලුවේ දෙකම මං අපේ සම්පතක් විදියට තමා දකින්නේ අපේ රටේ අනාගතය කියලා. ශ්‍රී ලංකාවේ මූල්‍ය දැවැන්තයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ලංකා බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් අතුරෙන් ග්‍රීන් නෙට් ව්‍යාපෘතිය සිරිලක් මව වෙනුවෙන් දකුණු ලකට දායාද කළ අනාගත තුරු වියනක් බව පැවසීම අතිශෝක්තියක් නොවනු ඇත.